අදදරන සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණයේ චමින්ත කුමාරගමගේ ප්‍රකාශය බහනුක කරුණාරත්න අදදරන ප්‍රධාන පුවත් සිරස්තල ගුරු විදුහල්පතිවරුන් උදේ පාසලට සවස පාරට දෙවන පාසල් වාරය අදින් අවසන් 30-31 පාසල් වලට නිවාඩු රුපියල් කෝටි 990ක් මුදලක් වංචා කළ මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ පස්වන තැනට ඊශ්‍රායලයේ ඝාතනය කළ පලස්තීන සිවිල් වැසියන්ගේ නාමලේඛන ප්‍රසිද්ධ කෙරේ අද දරන දේශීය පුවත් Big story. ගුරු වෘත්තීය සමಿತಿ අද දිවයිනපුර පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධාන උද්ඝෝෂණ සංවිධාන කර තිබෙනවා. පසුගිය 24 වනදා බතර මුල්ල පළවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතා අතරවාරයේදී පොලිස් කඳුළුගේ සහ ජල ප්‍රහාර එල්ල කළ අතර ඒදී කීප දිනක තුවාල ලැබුවා. ඒ අනුව අද පස්වරු 1:30 සිට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවේ නිරත වන බවයි ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ. මේ ප්‍රහාරක විරෝධය පළතරල අද දවසේ එකමාත්‍ර පාසල් ඉවරනාට පස්සේ පාසල් ඉදිරිපිට විදලන්ත උද්ඝෝෂණ සංවිධානය කරලා තියෙනවා. අපි ආණ්ඩුවට කියනවා වහාම මේ මර්ධනය නවත්තන්න කියලා. අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ වහාම්භාවයේ පැහැදිලිවම කියලා දෙනවා ලංකාවේ එක්සත් ජාතීන් නිදහස පාසල් නිදහසට කියන්නේ බා විශේෂයෙන්ම උද්ඝෝෂණ වලට පහර දීම සම්බන්ධයෙන් බව ආණ්ඩුව කරපු වැඩි වැරදි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් කියලා තියෙද්දි මේ පහර දීම කරේ විශේෂ ගුරුවරු විතුවා ඉදිරි අයවැය හරහා ගුරු විදුහල්පති සේවයේ පවතින විෂමතා විසඳීම සඳහා රජය විසින් ප්‍රතිපාදන වෙන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සසල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළා. ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් තමයි මෙතෙක් කාලයක් තිබිච්ච ඒ ඇයිගේ ගැටලු සුසුම් දබා දෙමින් කටයුතු කරගෙන ආවේ. ඉතින් අයවැය ලේකණිකුත් ලං වෙන නිසා අපි අයවැයට යෝජනා කරලා තිනවා මේ විෂමතාවයෙන් ඉවත් කිරීම ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සසු සේවන් වලත් ඒ නිසාම ඇතුළත තිබෙන විෂමතාවයෙන් පිළිබඳව අවධානය යොමු කරලා තිනවා යම් ප්‍රතිපාදනයක් වෙන් කළා කොහොමද ලබන අවුරුද්දේදී ඒක සමනය කරන්න කියන කාරණේ. ඉතින් ඒක එසේ තිබියදී ඒ පිළිබඳව දැනුවත් වීමක් නොමැතිව වෙන්න පුළුවන්. මොකද අයවැයෙන් එන කාරණේ කවුරුත් දන්නේ නැහෙනේ. අපි යෝජනා කරපුවා දන්නෙත් නැහැ. එවැනි වෙන් කිරීමක් කරන්න අවශ්‍ය කියන එක. නමුත් රටේ තියෙන ආර්ථිකත් එක්ක තමයි භාණ්ඩාගාරයේ මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. අපේ යුතුකම පීටු කරලා තිනවා. The big story. රජයේ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 වසරේ දිවන පාසල් වාරය අද දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. දෙවන පාසල් වාරයේ නොවැම්බර් මාස පළමු වනදා යළි ආරම්භ වන බව අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව ඔක්තෝබර් මාස 30-31 යන දෙදින තුළ රජයේ රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු හිමිවනවා. මේ අතර අයහපත් කාලිකුණු තත්ත්වයේ හේතුවෙන් වාර විභාගයේ මෙතෙක් අවසන් වී නොමැති දකුණු පළාතේ ඇගීම් මස්ත ස්ථානවල ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙවර පැවති විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු දිවයිනපුර මධ්‍යස්ථාන 435 කදී ඒ ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් ඒ අත්අඩංගුවටගත් සැකකරුට එරෙහිව මුදල් සපුරාදී සවදි පරිහරණය විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරු මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරු ලෙස කටයුතු කර තිබෙනවා. මහනුවර කැන්ඩි වේව් ගාර්ඩන් ප්‍රදේශයේ පදිංචිකරු 54 හැවිරිදියායක බවයි පොලිසිය සඳහන් කළේ. දෙදහස් 18 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගුමතු ආදායමේ කැපිපෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
රේගුමාධ්‍ය ප්‍රකාශක රේගුව දක්ෂ සිවිලි අරුගුඩ මහතා පැවසුවේ වාහනනයනී කැපිපෙන ලෙස පාලයාම මගින් එමත පනව ඇති බදු ආදායම අහිමිවීමද මෙම තත්ත්වයට ඍජුව බලපා ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සිවිලි අරුගුඩ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා රේගු තමයි රජයේ සමස්ත බදු ආදායමෙන් 50%කට වැඩි ප්‍රමාණයක් එකතු කරලා 2018 වසරේදී ආණ්ඩ මත අපි ලබා ගන්නා ලද බදු බිලියන 406ක් එකතු කරලා තියෙනවා. ඒ වගේම බල්ක් ආගෝ, ඒ කියන්නේ විශේෂම සිමෙන්ති සහ තෙල් වගේ වලින් අපි බිලියන 125ක ආදායමක් ලබලා තියෙනවා. ඊට පස්සේ වාහන මත ශ්‍රී ලංකා රේගුව 2018 වසරේදී සමස්ත ආදායමෙන් 23% අපි 2018 වසරේදී උපයලා තියෙන්නේ. මේක අපි සංසන්දනය කරොත් 2023 වසරට වාහන වලින් අපිට ලැබිලා තියෙන සමස්ත ආදායමෙන් 1.5% පමණ. වාහන මත අපිට 2018 වසරට සමපාතව 2023 වසරේදී අපිට අහිමුණු ආදායමට බිලියන 187ක් එයින් 1.5% මේ වසරේදී අපිට උපයන්න ලැබිලා තියෙනවා. මේකත් එක හේතුවක් අපේ ආදායම අඩුවීම සම්බන්ධ. 2018 වසර තමයි ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වැඩිම ආදායමක් උපයන ලද වසර. කිලෝග්‍රෑම් බිලියන 14ක් 2018 වසරේදී ගෙනාපු භාණ්ඩ වලින් මේ වසරේදී අපිට ලැබිලා තියෙන බිලියන 470ක ප්‍රමාණයක් අඩුවෙන් තමයි මේ වසරේදී ආනයනය කරලා තියෙන්නේ. මේතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් මුදල් රාජ්‍ය මාත්‍රි රංජිත් සිඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ මදු ආදායම් පුළුල් කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. විශාල විදිහට බදු ජාලය බදු පදනම පුළුල් කර ගැනීමේ ලොකු ඉලක්කයක් අපිට තියෙනවා. සෑම පුරවැසියෙකුටම ලිපිගොනුවක් හඳුන්වා දෙනවා කියන්නේ බොහොම සංකීර්ණ කාරණාවක්. එතනදී ඇති අවශ්‍යතාවය අපි දකිනවා. ඒ නිසා බඳවා ගැනීම දැන් 66කට අවසර දීලා තියෙනවා. තවත් 210කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතා ඉක්මනින් ඉල්ලීම ලැබුණාම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අභිප්‍රේරණ කිරුම වාගේ දේවල් මම හිතන්නේ ඉතාම පැහැදිලිව නිරවුල්ව සමාලාවයි කණ්ඩායමකට හිමි යුතුයි කියලා අපි හිතනවා. අපි වට මැදිහත් වෙලා කටයුතු කරන්න උදානම් ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරලා තියෙනවා. ඒ වගේම රැමිස් පද්ධතිය 2.0 වැඩසටහන ඉක්මනින් නිශ්චිත දිනයක නිම කරගන්න අවශ්‍ය නිසා කොමසාරිස් ජෙනරාල් තුමා එක්කත් කතා කරා. මේ වර්ෂයේ අවසානයේ නිශ්චිත දිනයක් අපි ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් මේක පද්ධති ගත කරන දිනයක් දාගමු කියලා. එතකොට මං හිතන ඉලක්කයක් එක්ක අපිට ගිහිල්ලා මේක ඉවර කරගන්න පුළුවන්. සුළුහ මධ්‍යපාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘ තිපාහක් ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ ඊට අදාළ එකඟතාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති අතර මේ වන විට වැඩනවත්වා ඇති නිවාස ව්‍යාපෘතිවල කටයුතුද යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි. ස්ථාවර රටකට සැවම එක මගකට යන බැවින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය මාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා මේ බව සඳහන් කළා. මේට කලින් සමහර වෙලාවල් වලට අපිට සිද්ධ වෙලා තියෙනවා ලාභය බලන් නැතුව සේවාව දෙන්න. ඒ නිසා අපි ආර්ථික වශයෙන් රටක් විදියට චීන රජයේ අපේ රටේ ජනාධිපතිතුමා ගිහිල්ලා මුණ ගැහුණා. මධ්‍යම පාන්තිකයින් නිසා සුළු ආදායම් ලබන අයට විශාල ව්‍යාපෘති පහක් නිවාස ව්‍යාපෘති පහක් කොළඹ නගරයේ සිද්ධ කරන්න ඒ අවශ්‍ය කරන එක ඇත්තරම ණයක් නෙමෙයි ආධාරයක් හැටියට චීන රජය ලබා දීලා තියෙනවා. අපි හිතනවා ඒකත් එක්කලා විශාල ඒ ව්‍යාපෘති පහත් එක්කලා විශාල පිරිසකට නිවාස නාගරික සංවර්ධන අධිකාරිය හරහා ලබා දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අඩුපාඩුත් තියෙනවා. අපි ගත්තාම සමහරක් තියෙනවා මිනිස්සුන්ගෙන් නාගරික සංවර්ධන අධිකාරියෙක් තියෙනවා සමහරක් වෙලාවට මහ ජනතාවගෙන් අත්පත් කරගෙන තියෙනවා ව්‍යාපෘති සඳහා කියලා බෑ තියාගෙන ඉන්න. ධානය ඉදලා වෙන වෙන ආයතන කටයුතු වලට යෙද වෙච්ච අවස්ථා තියෙනවා. ඒව නිවැරදි කරන්නත් අපි දැන් කටයුතු කරනවා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කිටුම් පත නිරීක්ෂණයේ සඳහා මාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම මාත්‍යංශය පවසනවා. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නියෝජිතයින් පිරිසක් සමග ඒ පැවති හමුවකදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත මාත්‍ය මහින්දමරවීර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අවසන් කිටුම් පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මහකන්දරාව ගොවි ජනපද ව්‍යාපාරයේ ඇලමාර්ග පිළිස්සකර නොකිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ගොවිවින් වෙත ජලය ලබා ගැනීමේ දුෂ්කරතා මතු ඇති බව ගොවීන් පවසනවා. ලබන මස පළමුවනදා සිට මාස් කන්නේ සඳහා ජලය නිකුත් කරන බව පැවසුවද වම්මිවුරු සහ දකුණිවුරු මෙන්ම බෙදුම් ඇලවල් ජලය ගමන් කිරීම සඳහා ප්‍රමාණවත් තත්ත්වයක නොපවතින බවයි මාකරදරාව ව්‍යාපාරී කබද්ද ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා පැවසුවේ.
වංගියුර විතර බෙදුම් අලවල් 25ක් තියෙනවා. දකුණියුර බෙදුම් අලවල් 25ක් තියෙනවා. මේ බෙදුම් අලවල් වල මට මතක හැටියට 1970 ගණන් වල හැදුවට පස්සේ තාම් ප්‍රතිසංස්කරණය කරන නැහැ එක ඇලක්වත්. ඒ නිසා අපි විශේෂයෙන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ගොවියට ගොවිතැන කරගෙන යන්න නම් අපිට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න. මේ පැත්තෙන් ගත්තාම ට්‍රැක්ටර් කුලිය වැඩි. අනිත් පැත්තෙන් ගත්තාම බීජ වී වලට මිලක් නැහැ. බීජ වී මිල වැඩි. ඉතින් ගොවිය අසරණ වෙලා ඉන්නේ. වතුර ටික හරවා ගන්න ඇලක් නැත්නම් කොහොමද දෙයියෝ මේක කරන්නේ? ඉතින් අපි ගොවි සංවිධාන කීප වතාවක් ඉල්ලීමක් කරා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේව හදලා දෙන්න කියලා. ඉතින් සල්ලි නැහැ කියනවා. සල්ලි නැත්නම් මේ ආයවැය වෙනස් කරන්නකෝ මේ සල්ලි මේවට. ඉතින් මේ සල්ලි 7-5ක්වත් වෙන් කරන්නේ නැතුව අපිට කියනවා කන්නට වගා කරන්න කියලා. අපි කන්නට වගා කරන්න කැමතියි. අපි සූදානම්. ගොවි සූදානම්. ගොවි සංවිධාන සූදානම්. නමුත් අපිට ඌමනා කරන විදිහට ඇලේ වතුර යන්න නැත්නම් කෙරවලට වතුර අරන් යන්න බැරි නම් ඇලවල් වල කෙරවල් වලට වතුර අරන් යන්න බැරි නම් කොහොමද මේ ගොවිතැන කරන්නේ? අලිමිනිස් ගැටම පාලනය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට බලධාරීන් විසින් සාකච්ඡාවන්ට පමණක් සීමා කර ඇති බව ආදිවාසී නායක උරුවර්ගේ වන්නිලැත්තන් පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මෙම අර්බුදය විසඳීම සඳහා භාවිතා කරනු ලබන උපක්‍රම සහ සැලසුම් තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවයි. මේ අලිමිනිස් ගැටුම කියන එකමේදී එක එක උපක්‍රම මිනිගජ්ජු භාවිතා තැන මන්දු කරනවා. මේතන ඇත්තන්නේ පාලනය මන්දු කරගන්න. හැබැයි ඇත්තතනෙම කතා දැම්මු අලිමිනිස් ගැටුමය කියන එකම බොට කන්දල් ඇත්තු ආරම්භ තැන මන්දු කරපු එකමක් නෙවෙයි. මේතන මිනිගජ්ජු හැටිමට මේ ඇතෝ මන්දු කරගත්තු ගැටුමක්. මේතනේදී මේ දෙපාර්සයටම මේ රටේ හැම කාලමෙච්චම බොට කන්දල් ඇත්තෝ මාම කෙච්චක් වියබට දමනවා. අද දවස් පොජ්ජ මන්දු වෙනකොට මේක කතාබහක් විතරයි තිබෙන්නේ. බොට කඳල් ඇත්තෝ ආරක්ෂා තැන මන්දු කරන්න හරි ඇත්තතෙනෙම මේ ඇත්තෝ තැනමක් කල්පනා පුජ්ජ මන්දු කරුවොත් මේ රටේ වටිනාකමකට තිබෙන්නේ මේ බොට කඳල් ඇත්තෝ. මේ එකමක්වත් මේ බොට කඳල් ඇත්තෝ ආරක්ෂා තැන මන්දු වෙන එකමල් නෙවෙයි. ඇත්තතෙනෙම මේ බොට කඳල් ඇත්තන්ව ආරක්ෂා තැන මන්දු කරන්න නම් කල්පනා පුජ්ජ මන්දු කරලා මේ තැනට විසඳුමක් මන්දු කරගන්න ඕන මේ රටේ පාලකයෝ. අදදරණ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පස්වන ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. සියලු කණ්ඩායම් මෙවන විට තරග පහකට මුහුණ දී සිටින අතර ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව මුල් ස්ථාන හතරට පත්ව සිටිනවා. ඊයේ පැවති තරගයේදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8-5 ජයක් අත්කර ගත්තා. ශ්‍රී ලංකාව ලබන 30 වනදා ඇෆ්ගනිස්තානයේ සමග තරග වැදීමට නියමිතයි. මේ අතර පාකිස්තානයේ සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද චෙන්නයිහිදී පැවත්වෙනවා. ගස තීරයට සති 3ක පමණ කාලයක සිට ඊශ්‍රායලයේ කරන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීන සිවිල් වැසියන්ගේ නාමලේඛනයක් සහ හැඳුනුම්පත් අංක ප්‍රසිද්ධ කර තිබෙනවා. පලස්තීන සෞඛ්‍ය මාතංශ පුද්ගලින් 1028 දෙනෙකුගේ නාමලේඛනයක් ඉදිරිපත් කර ඇති අතර පලස්තීනයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්න කරන ඇමරිකානු නිලධාරීන්ට එය ප්‍රතිචාරයක් වනු ඇති බවයි වාර්තා වන්නේ. බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි අතර ඊශ්‍රායලයේ දෛනිකව එල්ල කරන ප්‍රහාර මෙවන විට තීව්‍ර කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානි මාර්ටින් ග්‍රිෆිත් පවසන්නේ ගාසා තීරයට අවම මානුෂීය ආධාර ලබා දීමට ලෝකය අසමත් වී ඇති බවයි. මෙවන විට පවතින ඉන්ධන හිඟය ජීවිතාරක්ෂක මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ අවධානමක් මතු කරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර පලස්තීනයට මානුෂීය කොරිඩෝවක් සහ සටන් විරාමයක් ප්‍රකාශ කළ යුතු බවට පැය 7ක විවාදයකින් පසු යුරෝප සංගමයේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. අදදරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දහවල් 12ට. අද දරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.